මෝහක්හලෝ නි්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේද අපගේ නමස්කාරය බේවා. එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ ළඟට එක භික්‍ෂුවක් ඇවිත්න් උහන්සිගෙන් විමසීමක් කරනවා ඒ කරන විමසීම තමයි පන්නත්න ඉන්ද්‍රී සම්පන්න සූත්‍රය කියල සූත්‍ර එක තියෙන්නේ එතරේ ඉන්ද්‍රිය සම්පණ සූත්‍රයේ පැහැදිලි වෙන කාරණය තමයි ඒ සමින සයහන්නේ මේ බුද්ධසාාසනයේ ඉන්ද්‍රී ඇති පුද්ගලයා සම්පූර්ණ ඉද්‍රී ඇති පුද්ගලයා කියම භාවිතයක් තියෙනවා කොපමනකින් සම්පූර්ණ ඉන්ද්‍රී ඇති පුදගලයෙක් වෙන්නේ ද සාමාන්‍යෙන් අපෙන් ඔයමගේ කැහවුවත් හොදට ඇස්පේනවානම් හොදට කං එහෙනවානම් හොදට ගඳ සූද දැනවාන හොඳට සරිරේ පිහිටලලා තියෙනවන එතට අපි අර්ගෙනෝ හොදට ඉන්ද්‍රිය සම්පන්න ඉන්ද්‍රියන් හොදර පිහිටලා තියෙනවා ඉද්‍රිය සම්පන්න පුද්ගලයා කියපියාට කියනවා. නමු දෙමතන ඉතාම වැදගත් දෙයක් මේ මතුවෙන්නේ මොකක්ද ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයා ඉද්‍රියයේ සම්පන්න පුදගල කනමිත් සාමාන්‍ය ලෝක විවහාරමාත්‍රයෙන් නෙමේ බුද්ධ සාසන ඉටඩ බොහොම පළල් අර්ථයකින් තමයි ඉන්ද්‍රිය සම්පන්න භාවය දක්වලා තියෙන්නේ. ැ බුදුරජාණන්ස මතක් කරන චක්කු ඉද්‍රිය භික්කව උදය්‍යයානු පස්ස විහරම්තෝ චක්කු ඉන්ද්‍රයේ නිබ්බින්ந்தති. යම්බලාවක පின்වත් භික්ෂුව, චක්කු ඉන්ද්‍රී ඇතිවීම නැති නැවත නැවත දකිමින් වාසේ කරනුවාද. එබඳු වාසේ කරන ශ්‍රාවකයක්තුළ චක්කු ඉන්ද්‍රියය පිළිබඳව යම්කිෙසි කලකිරීමක් ඇතිවෙනවාද. කලකිරීමෙන් නොවැල්මක් කටගන්නවාද නොවැල්ම නිසා මිදනවාද ඒ නිසාම ජාතිය ක්ෂේවලා යනවාද මේ ආත්ම භාවේදීම මේ ඇතිවීම නැතිවීම ප්‍ර්‍යක්ෂ කරගන්නවාද පන්නත්න් භික්‍ෂුව එපමණකින් තමයි ඉන්දි්‍රිය පරිපූර්ණත්තයට පත්තිච්ච පුද්ගලයා කියලා කියන්නේ. තිෙබලන කොයි තරං වෙනස් කතාවක්ද. ොම ඉන්ද්‍රී රිපූර්රණත්වයට පත්වවෙච්ච, ඉන්ද්‍රයේ සම්පූරණත්වයට පත්ච්ච පුද්ගලයෙක් වවෙන්න වයෝවුරද ඇස්පේනන ඇති සමටහොන්දට ඇස් පෙනනිදා කාලය නකුට ඇස්පෙනනිකා අඩුව නොනනි කං අහිනකා අඩුවනවාම ඉද්‍රියන් මෝරගෙන යනකොට ඒවායි විකලත්වයක් මතු වෙනවානි. එතින් එහෙම විකලත්වයක් මතු නත් ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලෙක්. ඉන්ද්‍රිය පරිපූරණත්වයට පත්වෙච්ච පුදගලයෙක්වීම පෙනණිස. ඕනෑම වයෝෘධ කෙනෙකුට පවා බොහෝම ඉහල මඟ පෙන්වීමක් බුදුරජාණ නොස්සගේ ධර්මය තුළ සිද්ධ වෙලා තියනවා. එතොට එහෙමනම් අපිට තියෙන්නේ භාග්‍යවතු වහන්සි වදාළ හැටියට ඉදිරිිය සම්පන්න භාවය අපේ ඇතුළත ගොඩ නඟා ගන්නටයි අපට තියෙන්නේ. ඒකට අපිට පුළුවන් මේ ධර්මී පාවිච්චි කරන්න. ඒකට පුළුවන් මේ ධර්මය අපට පරිහරණය කරන්න. තුො බඳු පහරණය කරගට කිරීමකට අපේ තුනොත් අපට පුොළුවන් මේ ජීවිතය තුළදී අවබොහෝ දේ කරා එකතු වෙන්න. අද දේශනායට මතු කරන්නේ මජ්ජිමනිිකායි තියනවා බොහෝම ලස්සන දේශනාවක් ඒ තමයි උපරි පණන්නාස්කයට අයිති බුද්ධ දේශනාවිතියෙනවා බුද් දේශනාවවිතීන මජම උපරි පන්නාසකේ ආනිජ්ජත් සප්හාාය සූත්‍රය කියයද. මොකත් දේදේශන නම. ආනේජත් සප්පහාය සූත්‍රය. කොහෙද තියෙන මජුම නිකායි. උපරි පන්නාසකේ. ආනිංජ කලෙන් වචන නිතර පවිච්චලතින දිහානයට. ආනිිජත් සප්පාය සූත්‍රය කියලක කියන දිහාන සමාපත්ති දිහාන සමාපත්තිවලට උපකාර වෙන, කරුණු ගැන වදාළ දේශනාව කියනෙ. දිග දේශනාවක් නමුත් මම මෙතනදී අපිට අවශ්‍ය කොටස විතරක් ටිකක් පරිස්සමට කතා කරන්න බලනොම මේ දේශනාවදී. ඒකාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කම්මාස දම්ම කියන කුරුරටේ නියන්ගමින් අපි ඒ ගම ගැන දන්නවා බෝම බුද්ධිමත්. ඥානවන්ත මිනිස් ඉඳලතියන්නේ පැත්ති. හරීම සබුද්ධික, ඥානාන්විත මිනිස්සු තමයි ඉඳල තියෙන්නේ එදා භාග්‍යවතුන් වහන්ේ ඒ කුරුටේද ික් මොකද කුරුරටේද සති පට්ඨාන සූත්‍රයක් දේශනා කරන්න එතු එදා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයාට ආමන්ත්‍රණය කළා භික්‍ෂු සාම්ග්‍යට ආමන්ත්‍රණය කළාඒ භික්‍ෂු නහම්සේලත් එතුරු කුරුට කම්මාස් දම්ම කියන නියම් ගමේදී බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලට ආමාන්ත්‍රණයේ කලාා මන්ත්‍රනය කරලා බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංග්‍යාව සමග යම් කිසි ධර්ම කතාවකට එකතු වුණා ධර්ම කතාවකට එක වුණා තු භාග්‍යෝතුන් වහන්සේ ඒ සංඝයාට පිළිවදන් දුන්නා මේ බා සං්‍යයා භාගතු වහන්සට පිළිවදන් දුන්න ස්වාමීණී කියලා ඇතු විශේෂ හේතුවකින් ආරභවෙච දේශනාවක් නෙමි මකක්කත් මේ නිමිත්තක් ඇතිනෑ දේශනාව සිද්ධ කරන්ඩ නිදහසේ භාග්‍යවතු වහන්සේ යදායි බුදුරජාණන්සේ කුරුජනපදී කම්මාස දහම්ම කියන නියන්ගමී වැඩ හිටියා. එදා භාග්‍යවතු වහන්සේ පින්නත් මහනනි කියල භික්ෂුන් වහන්සේ ලැමතුවා ස්මීන් වහන්සේලත් ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස කියලා පිළිවාදන් දුන්න. ඒවෙලා එතමයි මේ ධර්ම දේශනාව බුදුරජාන්සය වදාලේ අනිච්චා භික්කවේ කාමා තු්චා මසා මෝස දම්මා மாයාකත මේ தං භිக்கவே බාලලාපනං. ඒච දිත්්‍රධහමිකා කාමා, ඒච සම්පරායිකා කාමා, යාච දිත්්‍රධම්මිකා කාම සං්ඥා, යාච සම්පරායිකා කාම සං්ඥා උබයමේතන් මාර දෙයං. මාරස්සේෂ විශේෂ යෝ. මාරස්සේෂ නිවාපේ මාරස්සේෂ ගෝචරෝවිදියට දීර්ග පැදිලිටත්තිනොද මේක අදහස තමයි පිනොත් මහනිනි. මේක තමයි අවබෝධය කර එකතු වෙන ශ්‍රාවකය චින්තන දහරාව ගොඩනගගන්න විදික්‍රමය මොකදද මෙ දෙෙසන පටන් ගන්න පෙන්වත් මහනෙන කාමයන් අනිත්‍යයි. අනි්චම් භික්කවේ කාම මේ කාමයන් අනිත්‍යයි මොනවද කාමය පංච කාමය අනිත්‍යයි තුච්චා හරීම තුච්චයි. ඒ නිසා බුදුරජාණන් සැමවෙලාම කාමයකින් වෙන් වෙච්ච තැනක උද්ගත වන අධ්‍යාත්මික සැනසීමකට ශ්‍රාවකය එකතු වෙනවා එකතු කරනවා. මුසා මෝස දම්මා නැසී වැනසී යන ස්වභාවෙන් යුක්තයි. මායාකතමේතම් භික්කවේ පින්මත් මහනිනී සිත රවටන දේවල්වලින් සකස්්‍ය ලතින මායාවක් කාමයක යනකක්ද මායාාවක්. ඒ මයාාවටි හු වෙලායි නො එකනි කාමයන් ස්ේ ම අපි ලුහ බඳි මුණවා කිවත් කාමයන් ස්සේ ලහු ඳනිි නව තින්නේන අඥඥාන පුද්ගලයන් අගේට ගැලපිල යන දෙයක් අඥාන පුද්ගලයා අගේට ගැලපිලා යනවා ඒච සම්පරායික අකාම බාලාපනං බාලයා බාලය මේකට අඥාන පුද්ගලමිකට ලස්සනට අහු වෙලා යනවා දිට්ට දම්ිකකාකාමා මේ ජීවිතේම අත්මදින පංචකාමයන්තියෙනවාද මේ ජීවිතයේදීම අත්දින යම් පංචකාමයක් ඇදද ඒවගේ ඒච සම්පරයිකාකාமா ඒ වගේ පරලෝදී අත්තිදින යම් පංචකාමයක් ඇද මෙලෝවා අත්න්න පංචකාමයක් ඇදද පරලෝදී අත්තිදින පංචකාමයක් ඇදද උබය මේතන් මාර දෙියන් මේ ජීවිත ජීවිතේ හඳුනාගන්නා යම් කාමයන් නැද්ද පරලෝදී හඳුනාගන්න කාමයන් නැද්ද මේ දෙපැත්තටම අයිති වන්නේ මාරයාගේ ලෝකයටයි මිනිසු මෙලෝකාමයක් ප්‍රාර්ථනා කරනවා මෙතනැති නො ඒච සම්පරායිකා කාමා මේ ගිහිනුත් කාමයන්ම පාර්ථනාක කන දිවිය ෝකයන්ට එහම ප්‍රාර්ථනා කරන්නේ ඒත් එතකට මේ කියන්නේ මෙලොවදී කාමයන් විඳිනවාන්ද පරලෝදී යම් කාමයක් ඇදද විදනය කිරීමට මේ විින්දනය සම්පරායිකා කාම සංඥා ඔබ මේ තම්මාරදීයන් ඒ ඒ ඔක්කොම අයිතිකාරය කාටද ඒවා ඔක්කෝම අයිති මේ ජීවිතය අන්තින පංචකාමයන් හෝ පරලෝදී අතිට පංචකාමයන් හෝ ජවිතය හඳුනාගත්ත කාමයන් ඇත්ත පරලෝදී හඳුනා ගන්නා කාමයදේ ඒවා ඔක්කෝම අයිතිකාටද මාරයාගේ විෂයට මාරයාගේ වාසස්ථානයට මාරයාගේ ගොදුරට කාමයයි මිනිහි කිරීම තුළ තමයි අනුන්ගේ දේට ආසාකිරීම නම් වූ අභිද්‍යාවපදින්නේ එනම් කාමයන් පදනම් කරගනව තමයි පුද්ගලයා තුළ අභිද්‍යාව දේශය ව්‍යාපාදය ඔක්කෝම හටගන්නේ. සාරම්භය පවතින්නේ සාරම්භ සහිත භාවයක් සාරම්භාපී සංමත්තන්ති. සාරම්භයක් කටගන්නේ මේ සසුන තුළ තමයි සම්පූර්ණයේ මාර්්‍ය ශ්‍රාවක භාවය තුළ තමයි. කාමයන්ගේෙන් නික්මීම පිණිස මාර්ගයේ වදාලන්නේ බුදුරජනස වදාලා කාමයන්ගේෙන් නික්මීම තමයි කුසලය කියලා. එහෙනම් කවුරු හරි කෙනෙක් පරල්ලොවදී කාමයන් වින්දනයේ කිරීමිගෙන වර්ණනා කරනවා අනං. කුසලේට ප්‍රසංසා කරන කෙනෙක් නෙමේ. ය කුසලයට ප්‍රසංසා කරන කෙනෙක් නෙමේ. ඒකව මොකද බදුරජාන්ස කුසලේකිවේ කාමයන්ගින් වංවීම කියන එකටයි මෙතන. තත්තර බික්කවේ අයියසාාවකෝ ඉති පටි සංචික්කති. පින්වත් මහනිනි ආර්ය ශ්‍රාවකයා නුවනින් මෙනිහි කරන්න මෙන්න මෙහෙමයි. අන්න බලන්න එහෙමනම් පින්වත්නී අපට කොයි තරං වරදිනවාද. මෙකල, දිවිය ලෝකයේ ගැනම කොයි තරම් වරණනා හෙනවාද සමහර පැවිදි අයගේ අඩින්ම. ඉතින් බුදුරජාණන්ස වදාලේ කොහොමද. බුදුරජාණ අන්ස වදාලේ මෙලෝකාමයන් පතනවා නම් පරලෝකාමයන් පතනවානම් එක මාරධර්මයක් එක මාරාාවේශ විච්ච කතාවක්. ඒනම් අපට පේනොම්මි කල මාරාාවේශ විච්ාය හරිමි වැඩි. ඒගෙන කාමෑන්ගින් බෙන්ංවෙන මට බැරිවිඩ පුුවන්. හැබැයි මම, කාමයන්ගින් වගන්න මට බැරි වුණනා කියලා කාමීට ප්‍රසංසා කරනවා අම්ම් බුදුරජන්ුස්සක ්‍රාවකක් වන්න කොමද. යම් භික්ෂවා කියන්න පුළොම් යාට කාමිග ං වඩ බෑ එයාට විවිඩ බෑකල එයා කාමීට ප්‍රසංසා කරනවා තමන්ගේ ජාමි වේරගන්ඩ. එක නුසු දුසු දෙයක්. මොකද මට බැරි වනාට පුළුවන් අයි මේ ලෝක ඉන්න පුළුවන්. පුළුවන් යඕන තරම් මේ ලෝක ඊන්ඩ පුළුවන්. දැම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, පින්වත් මහනනි තත්්‍ර භික්කවේ අරියය සාවකෝ ඉති පටි සංචික්කති. ආර්ිය ස්ශ්‍රාවකයා විසින් නුවනින් මෙිනිහි කරන්නේ මෙන්න මෙහෙමයි ආයශ්‍රාවකය මෙම මේ ජීවිතේම අත්්‍යදින යම් කිසි පංචකාමයක් ඇත් ඔන්න අවබෝධය කරායින කෙන කල්පනා කරන විදිිය. පරලෝදී අත්වේදින යම් කිසි පංචකාමයක් ඇද. මේ ජීවිතයේදම හඳුනාගන්නා යම් කිසි කාමයක් ඇද්ද. පරලෝදී හඳුනාගන්න යන් කාමයන් ඇද පරලෝදී හඳරුගන ශෞවතින්සේ යාමයතු හඳුනගනි ඉන්නද කාම ලෝකයන්නේ දිවිය තල කියන්නේ කාමයන් ඇද දෙපැත්තටම අයිති වන්නේ මාර්යයාගේ ලෝකයේටයි මාරයාගේ විෂේයටයි මාරයාගේ වාසස්ථානටයි මාරයාගේ ගොදුරටයි ඔය කාමයන් මිනිහිකුරීම තුළ තමයි අනුන්ගේ දට ආසා කිරීම නම් අභිද්‍යාවත් මයන් මෙිනිහි කිරීම තුළින් තමයි සාරම්භයත් මේ සසුන තුළ ධර්මමාර්ග හික්මි නාරිය ශ්‍රාවකයා විපත්තිය පිණිස හටගන්නා යම් අකුස්සලයක් පසින් කාමයන් දකිනවා අන්න සුරෘත වත්තාර්ය ශ්‍රාවකයා දකින විදිිය. එතකොට එහමන සුෘතවත්තාර් ශ්‍රාවක භාවය බහෝ දෙනකට අද නෑ එකයි දිියලෝකෙ පතන්නේ. දිවියලෝකයේ පංච දිවියලෝකයේ කාම සම්පත් බුක්ති විඳීම ප්‍රාර්ථනා කරන්න යා මාරයාගේ වසගේ ඉන්න නිසා. මාරයට අහු වෙලා තියෙන නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ විදියට දකින ස්ත්‍රාවකය දකිනව ස්ෘතුතව ආරි ශ්‍රාවකය මේ පංචකාමයන් ස්සේ ගඩනගෙන අකුසලේව නුවනින් දකිනවා. එතකොට ආර්ය ශ්‍රාවකයා විපත්තිය පිනිිස හටගන්න යම් අකුසලයක් ඇද්ද අකුසලයක් විදියට යාකාමයන් දකින්නේ. එතකොට ඒ ස්්‍රාවකැමකුද කරන්නේ. ඒ ස්්‍රාවකයා කරන්නේ, මහගගතයන චේතසා විහරෙය අභිබුයිිය ලෝකං අදිිට්ඨානං මනසා ඒ විදියට කල්පනා කරන ශ්‍රාවකයා පංචකාම ලෝකයේ හිතං මැඩලන්ඩ කටයුතු කරනවා ඒ පංචකාම ලෝකයෙන් ලෝකයෙන් මැඩලන්ඩ කල්පනා කරන කෙනා ඒක හිතිං මඩින්ඩ කල්පනා කරන කෙනා බලවත් ලෙසා අධිෂ්ඨානයක් ගන්නවා සමාධිය තුළ අධිස්්ථානය බලමත් කරගන්නවා සමාධියය තුළ අධදිෂ්ටානය බලවත් කරගන්නවා එතකොට ඒ බලවත්කම නිසාම පංචකාම ලෝකයේ හිත මැඩලා හිත තුළ මැඩලා සමාධිය තුළ අධිෂ්ඨානය බලවත් කරගන සම්පූරණය පංචකාමයන්ගේ මිදුුණු සිතක් මත තමන්ගේ හිත ගොඩනගාගන්නට අඋත්සාවත් වෙනවා කැමැත්තක් හදාගන්නවා එතකොට ඒ ඒ ශ්‍රාවකයා තුළ තමයි හිත පංචකාමයන්ගේ මිදෙන්නේ එයාට කියන මාර්රයාගේ වස නික්මෙනවා කියලා. මාරයාගේ ලෝකන් අයින් වෙනවා කියලා. මාරයාගේ විෂයට ගෝචල වෙන්නේ නෑ කියලයාට කියනවා. එතු නමුත්දැන් පංචකාමයන් මාරයාගේ විශේයට අයිති දෙයක් විදිට අද කතා වෙන බව අපට පෙන්නේ නෑ. ඔය විදිට පින්වත් මහනනි බුදුරජාස්ස වමි දේශාවය ය දියට පින්වත් මහනි බහුල වස්සයෙන්ම, බහුල වසයෙන්ම ඒ පුද්ගලයා විසින් සමාධි සම්පන්නව වාසය කෙරෙනකොට චිත්ත ප්‍රසාදය සමාධිය මතතියෙන කොට දිහාන සමාපත්තියායි ඒ හිත තුළ දියුණු වෙන්නේ ඒ දිහාන සමාපත්තියාගේ හිත තුළ දියුණු වෙනකොට එයාගේ හිත තුළ ප්‍රශ්ඥාවයි වැඩෙන්නේ අන්න දිහානේ පදනම් කරගනම එයා ප්‍රඥ්ඥාව ද කරගන්නවා එක හරිනී පිවත් පංචකාමයන්ගින් වෙං වෙච්ච ස්භාවය තුළ දිහානයේ තියෙනවා එනිසා දිහානි තෝරද්දිී තෝරණය දිහානේ මුක්්‍ය පාටේ තියෙනවා විවිච්චේව කාමිහි විච්චේවා කුසලෙහි කාමයන්ගෙන්වෙං වෙලා අකුසලයන්ගින් හිත වෙං වෙලා ක්ුසල ගෙන් ෙන්ගේලා කාමියන්ගේෙන් න්ගේල දිහාානය තුළ හිත පිහිටනකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මතක් කරනවා එයා එයා තුළ ප්‍රච්ඥාවටනොඇත උේ දිහානන සමා සමාධී මත පිහිටියම යතාාභූතඥාන යතාාභූතඥානයයිති සම්පූර්ණයම ප්‍රච්ඥාවට යථාභූතඥානයයිති සම්පූර්ණයම ප්‍රඥාවට එබන්ඳු ශ්‍රාවක භාවයක් ඇති වුණොත් අරහත්වයට පත්වෙනවා ඒසාාවකයා එහෙම නැත්තං කයබිඳී මරණින් මතුුවත් කයිබෙන්දිී මරණින් පස්සට යන්නත් පුළුවන්. සම්පූර්ණී ඒ දිහාන සමාපත්තිය තුළ හිත පිහිටා එයාගේ විශලේෂණය තිබුණු නිසා ඒ ශ්‍රාවකයම් මරණින් මතු සතරපායට වැට නෑ මෙහිදිී අරහත්වේයටට පත්වෙන්න්න පුළුවන් නැත්තම් බව පැනවුණොත් ඒ බවේ පැනවෙච්ච තැනකුුණත් එයා තුළ අනාතකමක් දකින්ට ලැබෙන්නේ නෑ. දුර ජාන්ස මතක්කරනවා පුනච පරම් භික්කවේ අරියසාාවකෝ ඉති පටිසං චික්කති ඒච දිට්ට ධම්මිකා කාමා ඒච සම්පරායිකා කාමා ඒවගේම පින්වත් මහනිනි තවත් දෙයක් මං ඔබලාට කියන්න තවත් දෙයක් කියන්න මොකක්ද ඒතුන්ද රහ ගණඩ කියනෙන ආර්ය ශ්‍රාවකයෙක් මින්න මේ විදිට නුවනින් මෙිෙනෙහි කරනවා මේ ජීවිතයේදී ම අත්විදින යම් පංචකාමයන් ඇත්ද පරලෝදී අත්ේදින පංචකාමයන් ඇද්ද මේ ජීවිතයේතිවුලදී හඳුනාගත්තකාමයන් ඇදද පරලෝදී හඳුනාගත්තකාමයන් ඇද ඒ තිබෙන්නේ යම් කිසි රූපයක් ඇදේ හෑම රූපයක්ම තියෙනෙ සතර මහධාතුන්ගින් සතර මහාභූතයන් නිසා පවත්ති රූපයක් විතරයි කියල අදකිෙන ඔන්න තව විදිියකින් දිහාන සමාපති රූපකාර ගන්නවිදි பலවෙනි පියවර පළවිනි ක්‍රමයමකද කෙටීම මකි කියන්න දෙ පංචකාමයන් මාරයාට අයිති දෙයක් විදියට දැකලා පංචකාමයන් මාරයයායට අයිති දෙයක් විදිට තේරුම් අරගෙනඒ පංචකාම ලෝකෙන් සුෘතවත් තාර්ී ශ්‍රාවෝකයක්ුවං වෙනවා පංචකාමේ ලෝකෙන්වෙෙන් වෙලා ඒ පුද්ගලයා චිත් නිකං සමාධිය දියුණු කරනවා ඒ සමාධිය දියුණු කරනකොට හිත එකඟ භාවයකට පත්වෙනවා. හිත එකඟ භාවයකට පත්වෙලා එයා තුළ පංචකාම ලෝකයෙන් හි මැඩල සමාධිය තුළ අධිෂ්ඨාන කරගෙන ඉන්නකොට. එබන්ඳු හිතක් තුළ ලෝභය දේශය මේවා හිත තුළ මැඩෙනවා. හිත තුළ මැඩිලා ඒ ස්්‍රාවකයා තුළ සම්පූරණයම් සමහරවිට දක්ෂ ශ්‍රාවකයෙක් නං ඒ ශ්‍රාවකයා සමාධිය තුළින් යථාභූත ඥාන උපදවාගෙන එක්ක පිරිනිවම් පාණ්ඩ පුළුවන් නැත්තං අනිවාරයෙන්ම මේ ඒ ශ්‍රාවකයා සුගති යනෝ සුගති යනෝ. හැබැයි පංචකාමයන් තුළ එල්ලිලා දිවියලෝකයන්ට පාර්ථනා කර කර ඉන්න කෙනට ඒ පිළිසරණ නෑ ඒමන පංචකාමයන් මාර්යාට අහිති දෙයක් විදියට මාරයාගේ ලෝකයේ විදියට මාරයාගේ විශෂය විදියට මාරයයාගේ වාසත්තාන විදියට මාරයයාගේ ගොදුරක් විදිට යම්ු ආර්ය ශ්‍රාවක මිනිහි කරන්නඩුව නමුත් අපේඒ මිනි කරන්න ඇදිවිය ලෝක මාරයා ගේ අත තියනක ලි කර කමති නෑ ඒනිසා අපට සසර පොහෝ කාලයක් සංසාරික ජාලයේ ඇ එතකට ඔන්නොක පලවෙනි ක්‍රමේ. ඒවගේ දෙවනි කරමේ තමයි පුනුච පරම්භිකවේ අරිියසාාවකෝ ඉතිපටි සංචික්කති. ඒවගේ පින්වත් මහනින් මංග තවත් වෙන දෙයක් කියයන්නන් භාගතුනාහසසි වදාාරනවා. ආයිය ්‍රාවකයන් නුවනින් වෙනහි කරනවා මේ ජීවිතය තුළ අත්න්දන යාම්කිසි පංචකාමයක් ඇද. පරලෝදි විින්දධන කරන්න බලා පපරොත්තුන පංචකාමයන් ඇද. ීවිතය හඳුනාගත්තේ යම්කිසි පංචකාමයන් ඇැද ඒවගින් පරලෝද හඳුනාගත්ත කාමය ඇත්දවවාතියන් ඒවා එහි තිබෙන යම්කිසි රූපයක් ඇද ඒ හෑමරූපයක්ම ඒහෑම රූපයක්ම සතරමාධාතුන්ගෙන් සතරමාදාාතුන් නිසා පවතින රූප පවතේරු ගන්න සතරමමාධාතුන්ගේ හැදිල තිය දැන් උදාාරණයක් විදර දැන් නාගතයා මනුස්සලෝකට ඇල්ල පම සම්පත්තිදිද න යායටත් රපයක් මුණ ගැහෙනවා මේ ජීවිතයේ පංචකාමයන් මින්දනය කරනවාවන මෙහිදීත් රූප ගතවීමක් තියෙනවා රූපය කම්බෙලා තියෙනවා එතකට මේ රූපය සතරමහා ධාතුූන්ගෙන් තමයි හැදිලා තියෙන්න්නේ සතර මහා ධාතුූන් නිසා තමයි මේ රූපේ පවතින එලිය තියන සතරමහා ධාතුූින් තමයි මේ රූපය පවතින්නේම මේ විදියට ඒ ශ්‍රාවකයා දකිනවා ඔය විදියට ප්‍රතිපදාවකින් යුක්තව බහුලවසයම මේ රූපය සතරම හා ධාතුවකින් හටගන ආහාරෙන් මේ රූපය සමුදයවෙලා තියනවා. ආහාරයෙන් නිරුද්ධවීමෙන් නිරුද්ධවී යනවා කියලා ප්‍රසස්ථ විමසීමකට රූපය ගැන ගියොත් කොයිරූපේද මේ පංචකාමයන් බින්දනය කිරීම මූලික වසින් ගොලිනගිච ම රූපයත්තුන්. ඒ වගේම අනාගතයට කාමලෝකී උපද්ධී මුණ ගහෙනවන යම් රූපයක් ඒ රූපය මම මගේ මගේ ආත්මී කියල ගණ්ඩ දෙයක් නෑ මේ රූපය සතරමහාධාතුන්ගින් හටගත්ත එකක් සතරමහා ධාතුන්ගින් හටගත්ත එක එතවට සතර මහාධාතුන් නිසා පවතින එක මටෝන ඕන විදිහට පවතිනවා නිමේ මේ විදියට පවතින යම් කිසි රූපයක් ඇත්ද ඔය විදිට ප්‍රතිපදාවෙන් එක එක්තරා ප්‍රතිපදාව තිම සාමාන්‍ය ෝකයේ සත්්‍යයෙක් පුද්ගලි කාත්මයක්කය ලහවෙලා යන ලෝකේ මේක ඉක්තරා විදික අවබෝධය කරයන ඉක්තරා ප්‍රතිපදක් ධ්‍යාන සමාපතිවලට දව ලබෙන ප්‍රතිපදාවක්. බහුල වසේ මොය විදියට චින්තනී පැත්වූත් මේ රූපයේ සත්‍රමහදාතුන්ගෙන් හටගත්ත සත්‍රමහදාාතු වන්ගේ තමයි පවතින්නේ අනාගතේරත් රූපයක් හටගන්නවනක්, කාම ලෝකේ නැවත අනාගතයටත් පංචකාමයන් වින්දනය කරට රූපයක් පතන වනං. ප්‍රාර්ථනා කරනවානං ඒරූපයක් පංචකාමයන් පදනම් කරගන පංචකාමයන් ඇසුරු කරගනමයි එ බඳු රූපයක් මුණගැහින් නිත් අනාගතයට. ඒමන මෙිබඳු ආකාරයකින් යම් කිසි මුණගැහෙන රූපයක්. මෙබඳු ආකාරයකින් ඒ ඒ පුද්ගලයා තුළ මනගැහෙන යම්කිසි රූපයක් ඇත්ද. ඒ රූපයක් සතර මහධාතුන්ගෙන් හටගත් එකක් එතන සත්වයෙක් පුද්ගලයේ ආත්මයක් පංචකාම වින්දනය කරන පුද්ගලයක් මමෙක් ඉන්නවා කියල හිතනවන ඒක අවිද්‍යා සහගත මැදිහත්වීම සත්‍ය වසයෙන්ම මෙතන පවතින්නේ ආහාරයෙන් හටගත සතර මහධාතුව බාහිට සතර මහධාතුවකින් යපෙන රූපයා ඔයවිදියට ඉතා ප්‍රසස්ථ ප්‍රතිපධාවකින් යුක්තව බහුලවසයෙන් ඒවිදියට ඒචන්තනයෙන් පූුණු කරමින් මාසය කරනවාද. එතනත් හිත තුළ චිත්ත සමාධිය උපදිනෝ. චිත්ත සමාධය උපදිනෝ. එතන යට පස්සේ චිත්ත සමාධිය පදනම් කරගෙන යාගේ හිත දිහානයට පත්වෙනවා. දිහානයට පත්තලයා ප්‍රඥ්ඥාවෙන් දකිනකොට මෙතන සත්වයෙක් පුද්ගලයක් ආත්මයක් ගැහැනියෙක් පිරිමියෙක් නැතිබවතේරුන් අරගෙන ඒ චින්තනය මේඒ පුද්ගලයා අරහත්වයට පත්තේ අරහත්වේ දක්වාම තමන්ගේ හිත හසුරුවනවා. බැරිවිලාහරියාට අවබෝධය කරා යන්් බැරි වුණුොත් කයබිඳී මරණීින් පස්සේ නැවත බවේ පැනවිඩත් පුළුවන්. ඒක යනේ භික්ෂූ උපත පිණිස විඤ්ඥානයේ ධ්‍යාන සමාපත්ති තුළයි පිහිටලා තියෙන්නේ. එබඳු ස්වභාවයක් තුළ හිත පිහිටවල තියෙනවා නං. එබඳ ස්ත්‍රාවකයකුටත් යම් කිසි පිහිටක් පිළිසරනක් තියයට මෙහිෙදී අරහත්වයට පත් නොවනත් එබඳු චින්තනයක් පත්ව වන කෙන කනතුරේ වැට ැුණන ද මරණාසන්න වෙච්ච කෙනෙ හිතාදාගන්නු විදික්‍රමත් ගැන මේක අදහසක් තියෙනවා. ඔක තම දෙවනි ක්‍රමයේ. පුනච පරම් භික්කව අරිය සාවකෝ ඉති පටිසන් චික්කති. ඒවගේම පින්වත් මහනිනි මම නුඹලාට තවත් ක්‍රමයක් කියල දෙන්නම්. නුඹලාට තවත් ක්‍රමයක් කියල දෙන්න. පින්වත් මහනිනිී. මමි වෙන දෙයක් කියන්නේ උහන්සේ මතක් කරනවා ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයෙක් මේ විදියට නුවින් මිනිිහිරනවා මේ දිහාන සමාපත්ති උපදවන ක්‍රම මේ විදියටත් කෙනෙක් කල්පනා කරනවා ආය ශ්‍රාවකය නො යා නුවින් මිනිහි කරන එන්න මේ විදියට මේ ජීවිතය තුළදීමම අත්තින්න පංචකාමයන් තියෙනවා පරලෝද විදිර පංච ායන් තියෙන යන පරලෝදි විදිින් අපි බපරොත්තු ව ව පංචකාමයන් තියනවා මේ ජීවිතයේදම හඳුනාගත්ත පංචකාමයන් තියෙනවා පරලෝදි හඳුනාගන්න පංචකාමයන් තියෙනවා. මෙලොවතිබෙන යම් රූපඇද්ද පරලෝ තියන යම් කිසි රූපඇද්ද ඒවගේ මෙලෝදී හඳුනාගත්ත යම් රූපැද්ද පරලෝදි හඳුනාගත්ත යම් රූපඇද්ද දෙලෝම ඇති රූප අනිත්‍යයි අනිත්‍යයි දැන් අර රූපය හටගත්ත සතරමහදාතුන්ගින් කියලා දකිනවා ඒ ඒ දැක්ම ප්‍රසස්ථයි ඒ දැක්ම තුළම ආහාරෙන් හටගත්ත ආහාරේ ආහර නිරදවවි නිරද්වෙලයනො බහිට සතමහත්තුකින් යැපෙනවා කියලා තේරුම් ගැනීම මතත් යම් ශ්‍රාවකෙක් දිහාන සමපත්තිවල එකතුවෙන්න පුළුවන්. එබන්ඳු රූපේ පිල්බඳ අවබෝධයක් තියෙන ශ්‍රාවකයක් තවත් ගැඹුරට කල්පනා කර නොමකක්ද. මිලෝ කාමයන් ඇද පරලෝ කාමයන් ඇද මෙලෝතියන යම්රූපයක් ඇද පරලෝදිී පතන යම්රූපයක් ඇදද.මිලෝ හඳුනාගත්ත රූප ඇද පරලෝදි හඳුනාගත්ත රූප ඇද සියලුමරූප අනිත්‍යයයි. යමක් අනි්‍යයනං රූපං ඒච සම්පරායිකාරූපා යාච දිිප්ට ධම්මිකාරූප සං්ඥා යාච සම්පරායිකා රූප සඥා, උබයමේතන් අනි්චං යද නිච්චන්තන්නාලං අබිනන්ද තුන්. බදුරජණසමතා කරண. ஏරூபே அத்தியது அනි්‍යනம் සතුටෙන් පිළිගැනීම සுදුසු දෙයක් நிமி. அச்சங யதா நிச்சங தங நாலங அபிநந்தி தங நா அபிவதுතු நாங அஜோசித்துஙதி த தச பபண்ண தம்பளல விහාரினோ ආயத்தනச்சி தங பசிீදති බදුරජාන් සමතාක්නවා එබඳු රූපා අනිත්‍ය වසයෙන් කල්පනා කරනවා ද අනිත්‍යය නම් එක සතුටෙන් පිළිගාන්න එක සුදුසු දෙයක් නෙමේ ඒ වගේ මතමයි එක සතුටෙන් පිළියර්ගන මේ රූපේ වාර්ණනා කරක සුදුස දෙයක් නම මකද නිත්‍යයි. ඒ වගේ එබඳු රූපයක් මම මගේ මගේ ආත්මී වසයෙන් බැසගන්න එක සුදුසු දෙයක් නමේ මෙන්න මේ විදියට යම් ශ්‍රාවකයෙක් ප්‍රතිපා ගත වුත්. බහුල වසියෙන් මේ චිින්තනීම භාවිතා කරමින් එයා ජීවිතේ පුහුණු කළොත් එයාගේ සිත තුළ සමාධිය උපදිනවා. එයාගේ හිත තුළත් සමාධිය උපදිනවා. ඒවගේම තමයි ඒ චිත්ත ප්‍රසාධය තියනකොට ඒ ජීවිතය තුළ දීම දිානයේ දෙවුණු කරගන්න පුළොගේ බඳු චිතනයක් තියනෙනෙකුට. එබඳ චින්තනයක් කකණ්ඩව පැවැත්වොත් යා සිත තුළ, අවබෝධය අරහත්වය කෙලෙසුන්ගේ මිදීම කියන ස්වභාවී මතු වෙනවා එහෙම මතු නොවුනත් කයබිදිී මරණින් පස්සේ කයබඳී මරණින් පස්සේ එයාගේ ජීවිතය ගෙවෙන්ට පුළුවන් හැබැයි ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ උපතක් පිණිස සගස්වන විඤ්ඥානය දිහාන සමාපත්ති තුළ පිහිටා තිබෙන නිසා දිහාන සමාපත්තියට හිත කර වූ තැනක තමයි එයාගේ ීවිත විවරුත්ව වෙනම හිද අරහත්වයට පත්න වනුත් අරහත්වය පත්නුවට බේ චින්තනනි දිගටම පපුහුණු කළොත්තහෙම එයාට කාන්තවසිං අවබෝධය කරයන්න්න පූළුව එකනමත් තු තුන්වෙනි ක්‍රමය මීක ක්‍රමයකට එකතු වෙල බලාන්ඩ පුනිිච පරම්භික්කව අරය සාවක ඉති පටිසං චික්කති පින්වත් මහනින මම තවත් වෙන දෙයක් නොබලාට කියන්න තවත් වෙන දෙයක් කියන්න මොකක්ද ආරයිය ශ්‍රාවකයෙක් නුවනින් මෙනේ කරනවා. මොකක්ද දැ මේ ඔක්කෝ මේ භික්‍ෂුව කල්පනා කරන්නේ ශ්‍රාවකය කල්පනගන තමන් විඳනර පංචකාම ආශ්‍රයේ පදනම් කරගන. මේ විදනි කරන ලකින්ම තම අවබෝධිකන ශ්‍රාවකය එකතු වෙන්නේ. දෙමල් නියත් කල්පනා කරන්න මේ ජීවිතය අත්ඉදින පංචකාමයන් තියෙනවා. ඒමගේින් පරලොුවදී පංචකාමයන් විදනය කරන්න හිතාගෙන ඉන්නවා. යම් පංචකාමයක් ඇද මේවා. හඳනාගන්නන්නේ යම් පංචකාමයන් ඇද පරලෝති හඳදුනගන්න යම් පංචකාමයන් ඇද මෙලොවතියන රූප ඇද පරෝතියන රූප ඇද මෙලෝදී හඳුනාගන්න යම් රූප ඇද පරලෝද හඳනාගන්න රප ඇද ඒවගේ යම් රප දිහාන සඥාවක් ඇද රූප දිහාන සංඥාවක් ඇද මේ සෑම සඥාවක්ම මේ සෑම් සඥාවක්ම ඇති වෙලා නැති වෙලා යනවා ඇති වෙලා නැතිවෙලා යනවා නිරුද්ධ වෙලා යන ස්වභාවට අයි අයිති ඒැන හෑම සඥාවක්ම යම් සමාපත්තියකදී තිරිනැතුව නිුද්ද වෙලා යනවනං ඒක තමයි ශාන්ත ඒක තමයි ප්‍රනීත කියලා යම් ශ්‍රාවකයක් ආකින් චං්ඥායතන සමාධිය දියුණු කරනවා නං ඒ දියුණු කරන ශ්‍රාවකයා බහුල වසින් වාසයකොළොත්තේම අරූප සමාපත්තිය, අරෝප සමාපත්තිය පරිහරණය කරමින් ඒ එහහි චෙත්තත් ප්‍රසාදය හදාගෙන ආකින් චංඥායතන සමාපත්තිය දෙවුණු කරලා එයාට පුළුවන් මේ ජීවිතයේදම තිවුණු ආකාරයකින් අරහත්වයට පත්තෙන්ට පැරිවෙලා හරි අරත්වයට පත්ෙන්ට බැරි වඋනොත් එෙහෙම එයා අනිවාරයෙන් බ්‍රහ්මලෝකය උපදිනවා. ඒද මු ැදල මක විස්තරන්නගේ නැත්ේ අපට ගොඩා ප්‍රකට තත්යක් නෙ ප්‍රකට කියන්නේ තමට ගොඩාක් වැදගත් අත්වයක් නෙ නමුත් අප මුල් කියපු කාරණ තුනම වැදගත්. රූපයේ සතරම හදාතුන්ගේ හටගත් එකක් සතරම හ ආහරෙන් යපිනක ආකාරය නිරදනකොත් නිරුද්ධවයනක් කියන කල්පනාව දිගට පැත් ඒක බෝධයට පත්වනවා. ඒවගේ තමයි ඒවිදියට ගොඩනැගෙන සොභාාවය. විදි ගොඩනගෙන ස්ොභහේකන්නේ මේ ඒ රූපගතවීම තුළ අනිත්‍ය වසයෙන් අනිත්‍ය නන් සතුටින් පිළිග්ඩයක් නෑ වසයෙන් සතුටින් පිගන්්ඩයක් නැත්තං අනාත්ම වය යම් කෙනෙක් කල්පනාකලොත් එතැනිනුත් ේශ්‍රාවකයට අවබෝධය කරයි අන්න පුුවන් ඒවගේම තමයි ඒත් ඒ දැම්මේ තුංගනියට පැහැදිලි කළේ ඒ පුද්ගලයා කොහොමද ආකංචංඥා එතන සමාධිය පදනම් කරගන අවබෝධය කරා එකතුවෙන්නේ කෙනෙක එතන පැහැදිලිවෙන්නේ ඒගේ තමයි මේ විදියට බුදුරජාන් වන්සේ රපචර සපති අරූපාචර සමාපත්ති තුළ පිහිට අවබෝධකරයන විදික්‍රම ගෙන පැහදිලි කරන අප මේවා ඉස්සරහට වෙනව වෙන පැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා දෙබෙනව වෙන කොහොමද අරූපාචර දිහානයකින් අවබෝධය කරා එකතු වෙන්න ආධදිසින් අප ඉස්සරහට කල්පනා කරන්න බලාපොරොත්තු වෙනවා මේක සංෂේප දේශනාව ඒමගේ බුදුජාණ වහන්සේ මෙතන දෙලා අපට බොහෝම කරුණාවෙන් පැහැදිලි කරනවා ඉතාම ලස්සන දෙයක් ඒ තමයි පින්වත්න මේකේ සාරය ගත්තත්තේම. මේ මේ පැහැදිලි කරන පැහැදිලිකිරීමේ දේශනාවේ සාරේවිදියට අපට ගත්තොත්තේම අපට පුළුවන් අපි වින්ධනය කරන පංචකාමයන් ඇසුරෙන් නැවත නැවත භවය ප්‍රාර්ථනා කරමින්. නැවත නැවත අනාගතයට පංචකාම ලෝකයක් ප්‍රාර්ථනා කරමින් යන ශ්‍රාවකයාට අනුපාදාය තත්ත්වට හිත හදාගන්න මේ පැහැදිලි කරන ක්‍රමවේදා අතර පහසුමදේ මොකද්ද කියලා අපට, යම් කිසි අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ පහසුම දේ තමයි පින්වත්නී මේ පංචකාම ආස්වාදය අපි මෙිහිදිත් භුක්තිවිදිනවා පරලෝදීත් භුක්තිවිඳින්ට අපි සැලසුම් කරනවා. මෙහිත් ප්‍රාර්ථනා කරනවා පරලෝදිීත් ප්‍රාර්ථනා කරනවා. නැවත දිවියලෝකෙ ගිහින් කාමයන් වින්දනය කරන්ඩ කල්පනා කරනවා. එතුට මේ පංචකාමයන් කියන්නේ මාරයාට අයිති දෙයක් වසිෙන් තේරුන් අරගෙන මාරයාගේ විෂයට අයිති දෙයක් විදියට යම් ශ්‍රාවකයෙක් තේරුන් අරගෙන. මාරයාගේ වසගේ පවතින දෙයක් විදියට තේරුන් අරගෙන නැවත නැවත පංචකාමයන් පාර්ථනා නොකරන මට්ටමට මාරවසන්ගේ පාර්ථනා නොකරන මට්ටමට මූලිකවසින් හිතහදාගන්න ඒ ශ්‍රාවකය ශෘතමය ඥානයේ ගොඩනා ගන්නුන් ඒ ්‍රාවක භාවිට ස්ෘතවත් තාර්ය ශ්‍රාවක භාව කියලා කියනවා. ඉබන්ධු ස්ෘතවත් තාරී ශ්‍රාවක භාවයමත පීටලා ඒ ශ්‍රාවකය පංචකාමයන්ගේ වෙන්වෙලා මනසිකාරය පවත්වනවා. පංචකාමයන්ගින් බෙන්වෙලා තමන්ගේ මනසිකාරයේ පවත්වනකොට යාට පලවෙනි දිානය උපදිනෝ ඒ පලවිනි දිහානයේ මත පිහිටා ඒ පලවිනි දිහාන අංගටික යම් ශ්‍රාවකයක් විදර්ශනා කළොත් එකඇන ත පලවිනි දිහානය තුළ පවතින විතක්ක විචාර ප්‍රීති සුක එක අදුරතා කියන මේ පංචකාම නීවරණයන්ගේවෙෙන් වෙලා තමන් තු උපන් පලවිනි දිහානය තුළ පවතින අධ්‍යාත්මික ප්‍රවේශය මුල්කරගන මේ පංචස්කන්ද ධරමය අනිත්‍යය අනාත්ම වශයෙන් යම් ශ්‍රාවකය කල්පනනා කළො තයාට අරහත්වයට පත්වවෙන්න පුළුවන් අරහත්වයට පත්ව වුණු තනිවාරෙන්ම එයා මේ සුගතිය තුළ සුගතිය තුළ හිත පිහිටවා ගන්නවා එතම මූලික පියවර දෙවැනි පියවර ඔබට පැහදිලි කළො දෙවැනි පියවර බුදුරජණස වදාලා මේ පංචකාමයන් මෙලෝ ප්‍රාර්ථනා කළත් පරලෝ ප්‍රාර්ථනා කළත් කවර තැනක ප්‍රාර්ථනා කළත් ඒ පංචකාමයන් පතන ගතියක් අපට තියෙනවා එකනනාගතේටත් පංචකාම ආස්වාදය වෙනුවෙන් දිවිය ලෝක පවා ප්‍රාර්ථනා කර යනවා එකැන අපට මේ ගැන හරියටම ස්ෘතවත් ඥනයක් ඉපදිලාන්නේ එතුට එතන මිලොවදී යම් කිසි දැ සමාරය කැමති ආය මැරිල මේ මනුස්ලෝකට එන්න එතු මනුස්සලෝකට එ මනිු කැමති ද පංචකාමය නැවත නැවත විදන කරන්න මනිස්ස කැති රන කැති ඒය අවිද්‍යාව නිසා එතුර එබඳු ආකාරයකින් මෙතන පංචකාමයන් බින්දනය කළත් පරලෝදී පංචකාමයන් වින්දනය කරන අදහස්ස තිබුුණත් නැවතම හිට්නැවිල්ලා එතන පංචකාමයන් බින්දනය කරන්නේ රූපය ඇසුරු කරගන රූපය ඇසුරු කරගන ඒ රූපය පවතින්නේ ආහාරයෙන් එතකොට ඒ රූපය තුළ පවතින යථාර්ථය තමයි සතරමහා ධාතුව ආහාරය තුළ පවතින යථර්ථය තමයි සතරමහා ධාතුව අභ්‍යන්තර සතර මහාධාතුුවක් බාහිර සතර මහාධාතුුවකින් යැපෙනවා කියෙන තත්ත්වය තේරුම් ගැනීම තුළ. ඒ ශ්‍රාවකට සත්වයෙක් පුද්ගලයක් ආත්මයක් ගැහැණක් පිරිමියක් කියන ගණ සංඥාව දුරුවෙලා ගිහින්. ඒ රූපේ පිළිබඳව ඇතිවෙච්ච තිවුණු අවබෝධය පදනම් කරගෙන ඒ ඔස්සේම තමන්ගේ චින්තන රටාව පැවැත්තුවොත්. මම මගේ මගේ ආත්මය කියන ආත්මසාරය බැහැර වෙලා අනාත්ම තත්ත්වය ප්‍රකට වෙලා ඒ පුද්ලයට තවත් පත්තකින් අවෝධය කරයන්නුො එක තම එකක පැදිලි දෙදවනි්‍රමය අප වඩාත් සමීප ක්‍රමයක් එතවට තුංවෙනි ක්‍රමය තමයි මේක බොහෝම ලස්සන දෙයක් පැහැදිල වුණා ඒ තුංවෙනි ක්‍රමය තමයි පිවත්නී ඒ ශ්‍රාවකයා විසින් තෙවනි ආකාරයට කෝමද කල්පනා කළේ එ කල්පනා කලා පුනචපරම්භික් වූ අරියසාාවකෝ ඉති පටි සංචික්කති. ඒ ස්්‍රාවකයා විසින් මෙන මෙහෙම කල්පනා කරායි ආර්ිය ශ්‍රාවකයා. මේ අත්තිදින පංචකාමයන් පරලෝදිත් විඳින්න්නට කල්පනා කරනවා. ඒක කැෙම ගැතේරෙන් ඇතිකමට මෙලෝදීත් පංචකාමයන් විඳිඩ කල්පනා කරනවා. එතුට පංචකාමයන් විඳීම පිණිස පුද්ගලයා තුළ රූපය ඇසරු කරගන තමයි පංචකාමයන් විදනය කරන්නේ. එතුට ඒ රූපයේ ස්වභභාවය, සත්‍රමහධාතුූකින් කියලදැඟයා දන්නවා තවදුට අත්තයා තේරුම් ගන්නවා මේ රපය පරලෝදදි හඳුනගන්න යම්කි සිරූපයක් ෝවේවා මෙරලෝදී හඳුගන්න යම්කි සිරූපයක් වේවා මම වසියෙන් හඳුනාගන්නේ යම්කි සිරූපයක් ෝවේවා ඒ රූපය අනිත්‍යයි අනිත්‍යයි දිිප්ට දම්මිකා රූප සංඥායාච සම්පරායිකා රූප සංඥා උබයමේතං අනිච්චං යදනිච්චං තං නාළං අභි නන්දිිතුම් මේ රූපය අනිත්‍යයි දෙැන් රපය අනිත්ති්‍යයි ආහාරෙන් හටගනතියන්නේ බාහිර සතරමහදාතුකින් හටගනතියෙන්නේ ඒ බාහිර සත්‍රමහධාතුූ නිසාම එකේ ඇපෙනවා එතකොට ආහාර දෙෙන කතර දැමුත් ෙල්ගහක්කපලද දෙම්ම වගේ මේ රූපේ කඩාමටෙනවා එනම් මේ රූපයේ රපය තමන්ගේ වසංගේ තියන එකක් නෙම මේ රූපය අනිත්්‍ය වෙලා යන එකක් මොක දරූපය ආරයේ නිසා හට ගන්නවා අවිද්‍යාව නිසා හටගන්නවා තන්හාාව නිසා හටගන්නවා නිබ්බත්ති ලක්ෂණය නිසාහටිගන්නවා කර්මී නිසා හටගන්නවා එනම් මේ රූපය හේතුවකින් හටගන තියෙන්නේ. මේ රූපේ හේතුවකින් හටගන තියන්නේෙ. එතුො හේතුවුවකින් හටගත්තය යම් කිසි රූපයක් හේතු වෙනස්නකට වෙනස්සෙලාෑන අන අනිත්‍යයයි. අනිත්‍යයන යම අනිත්‍යය නන් එක සතුටෙන් පිළිගනික සුදුසු දෙයක් නෙමේ. අනිච්චං යද නිච්චං තාන් නාළං අභි නන්දිතුං, නාළං, අභි වදතුන්, නාළං, අජ්‍යෝසිත්තුන් තිී ඒරූපය අනිත්‍යය නන් සතුටෙන් පිළිගන්නක සුදුසු දෙයක් නෙමේ. ප සතුනෙන් පිළිගානික සුදුසු දෙයක් නමේ ඒ වගේ මේක ඉහලින් වර්ණනා කරන්න සුදුසු දෙයක් නමේ ඒරෝපය මම වසේ මගේ වසෙන් මගේ ආත්මී වසින් ගණඩ සුදුස දෙයක් නෙමේ කියලා. ගැම්ඹුරු අවබෝධයක් තුළ ශ්‍රාවකය හිටියුතේ. අවබෝධයම තමාතුළ පහවුරූුණුතේ. අවබෝධය මතම ඒ ඇතිවච්ච කාරණයේ මතම චිත්ත ප්‍රසාදය. ඉදිරියට පවත්වාගෙන පවත්වාගෙන ගියොත් එයා අරහත්තයට පත්තෙන්ට එක හේතුවෙනවා. අයිඒක විරම් මදී නමු අවබෝධය කරා ශ්‍රාවකය හිත නැමෙන. තනවත පංචකාමයන් විදනය කරන කාම ලෝකට එන මටමට යා ගීත සකස්සින්න බැරි වෙලාහරයා මියගියොත් ය පිළිසරණක් සහිතවයි මියයන්නේ කියල බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කලා. එතකොට පින්වත්නී බුදුරජාණන් වහන්සේ මෙතනද බොහම ලස්සන දෙයක් ඊීළඟට පැහදිි කරලා බදුරජාණන්සේ පැහැදිලි කරපු බොම වැදගතන් ඉතාම රමණිය ධර්මකාරණය තමයි උහන්සේ පැහදිලි කරනවා ඒ විදියට යම්ස්රාවකයක මේ රූපය ගෙන ගැඹුරු අවබෝධයක් හදාගනකොටයා ඉතාම සසිියුම්ම නාමධර්මයන්ගේ අතාරතයක් යම් ආකාරයකින් තේරුම් ගන්නවා. ඒවං උත්තෝ ආයස්ම ආනන්දා භගවන්තන් ඒ අදෝච මේ විදිහයට වදාාරනකට ආනන්දු ස්වාමිනාන්සේ මින මෙහිම පැවසවා. ස්වාමීණි මේ ශාසනින් භික්‍ෂුව මේ විදියට පිළිපදිනවන ය කියපු ආකාරයට පිළිපදිනවනං දැ මෙතන මම අර අරූපාවච්චර දිහාන කතාව පැහදිලි කළේ නෑමකද මේ දේශනාවට තව දශනා තුනක්වත්වඕන වෙනවා තව තව අවබෝධය කරා කොහොමද මේ නේව සංඥානා සංඥායතනින් අවබෝධය කර යන්නේ ආකින් සංඥාතන සමාධයදියුණු කරල අවබෝධය කරයන්න ක කියළ තවත් සියම් සියුම්කාරණටික මෙතන තියෙනවා. මේ කාරණනාටිකට වඩා අර මුලින්කියාාපු කාරණාතුනන් අපිට අවබෝධය පිණිස සෑහෙනවා. ත මේ විදියට යම් ශ්‍රාවකයේ කල්පනා කලෝතුන් මේ විදියට පිළිපදින පුද්ගලයා විසින් ආනන්ද ස්වාමින් වහන්සේයහනුව ස්වාමීනිි, මේ දියට පිළිපදින පුද්ගලයා විසින්, කලින් කලට පවසන ආකාරයට ඒ පුද්ගලයා විසින් නැවත උපතක් සකස්වෙන්නේ නැත්තං. අනාගතයට කර්ම සකස් නොවීම පිණිස. අනාගතත් අනාගතයටත් පංචුඋපාදානස්කන් දෙයක් ඇ ඇතිවෙනි නැත්තන් එකැන ර අරහත්තවයට පත්වෙන වනං ඔය ක්‍රමයට. පංචඋපාදානස්කන් දෙයක් ඇත්ද. ඒක දුරු කරනවා කියලා ඔය විදියට ඒ ශ්‍රාවකයාගේ අදහස ගොඩනගා ගැනීමට, ඒ ශ්‍රාවකයා තුළ ගොඩනැෙන්වන තත්වේම කකද. එතො බුදුරජනස හදාල උපේක්ෂාව. ඒ තත්ව මද ඒ ත්වේ ගොඩ නගා ගැනීමට ශ්‍රාවකයයටම සංස්කාර පිළිඳ උපේක්ෂක් තිෙන්න්නවන ැං උදාහරණයක් විදියට දැන් අර රූපය අනිත්‍යයි අනාත්මයි එනිසා මේ සාරයයක් නෑ කියලා දකිනකට ඒ ්‍රාවකයාහිත උපේක්ෂාවකට එන්නේ. මේ රූපයේ සතරමමා දරූපය තුළ තියනෙ සතරම හදාතුක්, ාහිත සරමමා ධතුකෙන් යැෙන් කියෙලා දැනගත්තම රූපේ පිළිබඳ පේක්ෂාවකටන උපේක්ෂාවම දියුණු වෙලදුණු වෙල තමයි ඒ උපේක්කා බුදජංගයක් බවට ඒ පරිවර්තනය වෙලා ඒශ්‍රාවකයාගේ හිත සියලු සංස්කාරයන් පිළිොඳ පේක්ෂාවකට එනවා. අතීත සංකකාපිොඳවතු උපේක්ෂාව නාගතංස්කාරප පිළිොඳ තුපේක්ෂාවනතු නගතයේ ආයි පංචකාමයන් පතන්න අනාගතයේ ආයි පංචකාමයන් වදනය කිරීම පංචකාමයන් ප්‍රාර්ථනා කිරීමක් නෑ එතකො පංචකාමයන් අනාගතයට ප්‍රාර්ථනනාර නැතිව වද ශ්‍රාවකයා තු ගොඩනගච ත්වයම කාද පක්ාව උපේක්ෂාව පේක්ාව එතකො බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්වත්තානන්ද ඒ ඔය අපි පැහැදිලි කරපු කාරණයේ විදිහට බදුරජාන්ස් වදාලා ඒ ශ්‍රාවකයා පිරිණිවන් පාට් පුළුවන් ඒ පේක්ෂාවකටවිල්ලා ඒ වගේ ඒඒ සහට පිරුවවා නොපාණඩත් පුලුවන් උපේක්ෂාව නිසා පිරිුව පාණඩත් පුුවන් පිරිුවන් නොපාන්ඩත් පුුව හැබයි ඒ ශ්‍රාවකයා තුළ උපේක්ෂාවකට හිත පත්කරගෙන හිටියොත් එයාට එක විශාල සහනයා ඒඒ ශ්‍රාවකයාට විශාල යහපතා ඒ දැබුදුරජන්සේකෙන් හනුස්වාමීනි මේ විදිර උපේක්ෂාවක තුොට අනිවාරෙන් පිරිවවා පානද කියලා එතකොට ආනන්ද හමුදුරුවන්න්න කියනවා දෙැ මෙතන මොනෝගෙන උපේක්ෂාවකට පත්තුනුද්ද. අනාගතී මට පංචුපාදානස්කන්දයක් ඇතිවෙන්නත් නෑ. ඒවගේම මේ මොහතත් පංචුපාදානස්කන්දයේ පිළිබඳ. උපේක්ෂාවකින් හිටියෝ තනාගතයටත් නැවත නැවත කාමයන් ප්‍රාර්ථනා කරන ගතයකුත් නමක මේ අනිත්‍යතාව ප්‍රකට වෙලා නත් මේ ප්‍රකට වෙලා ඉතින් යම්කිසි මිකාමයන්ගේ අතර්ථවාද හැඩේ තේරුම් අරගෙන සුළුත වතාරීය ශ්‍රාවකගේට භාාවයට පත්වෙලා ඉති ඒ ්‍රාවකයාඇතුළ බොහො ප්‍රසස්ථ මටමක් තියෙනවා ඉතුරඒ ප්‍රසස්ත මටම ඇතුනේ ඇති වුණේ ශ්‍රාවකයා තුළ උපේක්කා බුද්ජන්ගේ වැඩිච්ච නිසා. මේ මෙබඳු තත්ත්වයක් පැවතිනකොට බුදුරජන් වන්සකින් අනුව යා අනිවාරින් පිරිනිවන් පානවද තුර ුදුරජන්සික් මතක් කරනවා. පින්වත් ආනන්ද ය පිරිනුවම් පා්ඩත් පුළුවන් පිරිනුවන් නො පාන්ඩත් පුළුවන්. එතකොට ආනම් දහාමුදුරානවා කෝනුකෝ භන්තේ හේතු කෝ පච්චයෝ. ස්වාමීණී යම්හේකින් මෙහිලා ඇතැම් කෙනෙක් පිරිනුවම් පානවානම්, භික්ෂුවක් පිරිනුව පාන නැතන් එකට හේතුව මොක්ද එකට කාරණය මොකක්ද. ඉදානන්ද බික්කු ඒවම් පටිපන්නෝ හෝත නෝචස්ස නෝච මේසියාන භවිසති නමේ භති පවත්තානන්ද. යම්භික්ෂුවක් ඔයි විදියට යම්භික්ෂක් මේ විදියටට පිපදිනෝ. පිරිණනුවම් පාණඩත් පිරිනුවන් නොපා්ඩත් හේතු මොකක්ද. කලින් කලට පවසන ලද ආකාරයට මාවිසින් කරමයේ රැස්කොට නොතිබනානම්. මට ඒයට අනුව උපතක් සකස්සන්නේ නෑ. අනාගතයට කර්ම සකස්වීමක් නොවන්නේ නම් අනාගතයේදිත් ම උපතක් කරයන්නේෙ නෑ. අනාගතේටත් මට පංචුපාදානස්කන්දයක් පංචස්කන්දයක් ඇතිවෙන්නේ මේ මොහොත තුළ මාතුළ කර්ම සකස්වුනුත්. ඉතුට මේ වෙලාවේ මාතුළ පංචස්කන්දය සකස්වනේ පෙරජීවිතයේදී කර්ම සකස්වුුණු නිසා. ඔය විදියට ඒ ්‍රාවකයා ඔයවිදිී ප්‍රශස්ත දැක්මකින්. එකන පෙරජීවිතයේකාර්ම සකස් වන නිසාතම මේ වෙලාමට විපාකස්කන්දයන්ටිකක් ලැබුණේ. ඒවගේ මේ වෙලාවී මාතුල මේ උපාදනස්කන්දය ඇසුරු කරගන කර්ම සකස් වුනොත් පංචකාමයන් විදනය කර විදනය කරගට අනාගතයට පංචකාමයන් ප්‍රාර්ථනා කරකර මේ ලෝකටගිම් පංචකාමයන් ඇසුරු කරද්දී සිතකයි වචනය පදනනාම් කරගන අලුතින් කාර්ම සකස් වුනු තේකමට අනාගතේයටත් අනාගතයටත් පංචස්කන් දෙයක් මෝරණවා මෝරනවා. හැබැයි මට අතීතයේ කර්මී නිරුද්ධ වෙලා තිබන මේ මොතේ ස්කන්දයන් ික් ලැබෙන්නේ නෑ. ඒ එද මේකතම ඒ ස්්‍රාවක පිරිණුවන් පාණ්ඩ හතුවෙන්නේ. ඒමගේ තම අනාගතයටත් මාතුළ ස්කන්ධයන්ටික් හම්බ වෙනවාන ස්කන්දයන් හම්බ මොතේ තුල මේ මොහොතේ මාතුළ කර්ම සකස් වනුත් විතරයි. මේ විදියට යම් ශ්‍රාවකයෙක් තේරුන් අරගන උපේක්ෂාව කඇතිකරගත්තුත් මොකක් ඇසු කරගන ද පංචස්කන්දය ඇසරු කරන උපේක්ෂාවක් ඇතිකර ගත්තුත් ඒ උපේක්ෂාවක් ඇතිකර ගත්ත ශ්‍රාවකයා ඒ උපේක්ෂාව සතුටින් පිළිගන්නවා ඒ උපේක්ෂාව ගැන වරණනා කරට ඒ උපේක්ෂාව ගැන වර්ණනා කරන ඒ උපේක්ෂාවට යාගේ හිත බැස ගන්නවා ඒ උපේක්ෂාව සතුටින් පිළිගන්නවා ඒ උපේක්ෂාව වර්ණනා කරනවා එතකොට ඒ භික්ෂුවගේ ඤ්ඥාන උපේක්ෂාව ඇසුරේ පවතින්නේ උපේක්ෂාව ඇසුරේ පවතින්නේ ඒ උපේක්ෂාව තමයි එතකොට යායට උපාදාානී වෙන්නේ උපේක්ෂාව උපාධානී වෙන්නේ පින් අත්තා නන්ද ඒ භික්ෂුව පානය ඒ භික්ෂුවගේ විඤ්ඥානය උපේක්ෂාව ඇසුරේ පවතින නිසා ඒ භික්‍ෂුව පිරිනිවම් පානෑ භික්ෂ පිරුවම් පාණ නෑ ඇැබේ භික්ෂුවගේ චින්තන බොහොම ප්‍රසස්ථයි මොකක්ද පෙරජීවිතය කර්ම සකස් වුන නිසාතමයි මේ වෙලා ස්පාන්ධන්ටිකම් මට ලැබුණේ විපාකස්කන්දටික ඒ වගේ මේ වෙලාවේ විපා මේ වෙලාවි කරම සකසුනු තනග ට ස්කන්ධයන්ටිනක් ලැබෙනවා මේ විදියට තේරුම් අරගෙන තුන් බවේ ඇසුරින් තේරුම් අරගන ඒ ශ්‍රාවකයා තුළ උපේක්ෂාවක් මත හිත පිහිටියොත් උපේක්ෂාවක් මත පිටියොත් ඒ උපේක්ෂාව ගැනය ක් තුතරෙන් පිගත්ව බඳන් කොච්චර සියම් දෙ යද. පේක්ෂාව ගැන වර්ණනා කොත් උපේක්ෂාවට හිත බැසගත්තොත් ඒ උපේක්ෂාව සතුරෙන් පිළිගත්ො ඒක වර්ණනා කලොත් එම ඒ භික්‍ෂුවගේ එමත්මතන්ගේ ධර්මී දියුණු කරන කෙනාගේ විඤ්ඥානයේ උපේක්ෂාව ඇසුරේ පවතිනවාඒ උපේක්ාවතමයිතකොට යට උපාන ව මමුුතු බාධනිටනු බව හැදන්නේ ඒ උපාධනයටට අනු භාවය හැදවන් ඇතිවෙනි සයිවින් උපේක්ෂාව උපාදාානී වුණොත්ඒ . දගලයා පිරනිිවම් පාණි නෑ එතකොට ආනන්දුු සානසය හනවා ස්වාමීණී කාම්පනසෝ බන්තේ බික්කු උපාදියමානු උපාධියති ති ස්වාමිණී උපේක්ෂ උපාධනි කරමින් සිටිනු භික්ෂුව උපත ලබන්නේ කොහේද නේව සංඥානා සංඥායතනං ආනන්දති ආනන්ද එයා උපදිනි නේව සංඥානා සංඥායතන කන බම්බලුව උපදිනවා උපාදානට්ටේ උපාදාානස්සේ සෙට්ටන් කිරසෝ බන්තේ බික්කු උපාදිය මානු උපාධයති. එවෙලා බුදුරජාන්සේ අනු දැනවදාාරනවා බුදුරජාන්ගේ විමසනවාමේ ආනන්දු ස්වාමීන් වහන්සේ උපාදාන සෙට්ටන් කිරසෝ බන්තේ. එහමනන් ස්වාමීනිී උපාධනය කරන භික්ෂ උපාදාානය කොට තිබෙන්නේ ශ්‍රේෂ්ඨ උපාධානයක් නෙවයි. ේෂ් පානයක් නය මකද පේක්ෂාව සාමානි කනගේ පෞතිනක් පංචකාමයන් නිමේතන උපාදාානය වෙලාතිී. උා උපාධන සෙට්ටං හිසෝ ආ නන්ද බික්කු උපාදියමානෝ උපාධියති උපාධන සෙට්ටං සෙට්ටං හේතං ආනන්ද යදිද ව සඥා සංඥා එතනම් පින්වත්තා නන්ද ඒ උපාදාානය කරන භික්‍ෂුව උපාධානය කොට තිබෙන ශ්‍රේෂ්ට උපානයක් තමයි එකන සාමානකිනක ස්භාවයක් නෙමී ඒක. පින්වත් තානන්ද නීව ස්ඥානා සං්ඥායතනයක් ඇත්ද ඒක සාමානිකිනගි ඇතිවෙන මනෝභාවයක් නෙමේ. නීව සංඥා සංඥාතන සාමානිකිනෙග ස්භාවයක් නෙමේ හැබැයි ආනන්ද බුදුරජණු ජනදන වදාලා මේ ජීවිතය තුළ දීමම යම් කෙනෙක් පිරනුවම් පානනන් එයයි ශ්‍රේෂ්ට යයි ශ්‍රේෂ්ට. තානන්ද බික්කු ඒවන් පටිපන්න ඕහෝත පින්වත්තා නන්ද භික්‍ෂුව මේ විදියට පිළිපදිනවා යම්ශ්‍රාවකික් මේ විදියට පිළිගන්නවා මොකක්ද කලින් පැහැදිලි කරපු ආකාරයට මර මුලින් අපි කිව් ඒ එයා කල්පනා කරන අතීතයේ කර්ම රැස් කරලා තිබුණ නිසා තමයි මේ වෙෙලාවි මට බවේ පැනවුණි මේ වෙලාවේ කර්ම සකස්වෙන නිසා අනාගතයට විපාක පංචුපාදනස්කන්දයක් ඇති වෙනවා පෙරජීවිතය කරමී නිරුද්ධ කරලන ජීවිතයේ විපාග ස්කන්ධයන් ලැබෙන්නෑ. මේජීවිතයේ කර්මී නිරුද්ධ කළොත් අනාගතයට උපාදානස්කන්ධයක් ඇතිවෙන්නත් නෑ. ඔන්න ඔයවිදියට කල්පනා කරමින් ඒ ශ්‍රාවකැකි චින්තනය හසරුවනවාද පංච උපාදානස්කන්ධයක් මේ මෝතේ සකස්වෙන කොටත් ඒ ශ්‍රාවකයා තුළ යථාර්ථවාද අවබෝධයකින් වාසය කරනවාද. ඒ ඒ පංච උපාදානස්කන්ධය ඇද. මේ මොහොතේ සකස්සෙලා තින පංචුපාදානස්කන් දෙයක් ඇත්ද මංක දුරු කරනවා කියලා බලවත්ලෙස කැමැත්තක් යම්ශ්‍රාවකය කදාගන්නවාද එතකොට ඒ අයුරින් උපේක්ෂාවක් ඇති කරගන්න නොය එකැන අතීත අතීත කර්මිින් සකස්වීම ගැනත් මේ මොහොතේ කර්ම සකස් කරගන්නකොට අනාගත බවය සකස්්‍ය නාකාරයේ ගැත්තඒ ශ්‍රාවකයක් පිළිගන් ඒ ශ්‍රාවකයක් දකිනුකොට යාතුළ ඇතිමිකද උපේක්ෂාව උපේක්ෂාව ොඩයා පේක් ාවක් ඇති කරගන්නවා හැබැ ඒ පේක්ෂාවයා සතු ටම් පිළිගන්න අන්න එකයි මෙහති පිරිවා පාණ රහස ඒ උපේක්ෂාව සතු ට පිළිගන්නන්නේ නෑඒ උපේක්ාවෙන වර්ණනා කරන්නේ ඒ උපේක් සාාවට හිත බැසගන්නේ නෑ ඒ උපේක්ෂාව සතුට පිළිග නිසා නොපිළිගන්න නිසා වර්ණනා නොකරන්නේ නිසාකට හිත බැසග බැස නොගන්න නිසා ඒ භික්ෂුවගේ විඤ්ඥානය උපේක්ෂාව ඇසුරේ පවතිනවා මේ ඒ භික්‍ෂුවගේ විඤ්ඥානය උපේක්ෂාව ඇසුරේ පවතින්නේ නෑ ඉස්සලකිනගේ විඥාන උපේක්ෂාව ඇසුරේ පවතිනවා. ඒ උපේක්ෂාව හේතු පල වසයගේ ශ්‍රාවකයා විමසනවා. එතකොට ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාට උපේක්ෂාව උපාධානී වෙන්නේ නෑ. උපාධානය වෙන්න නෑ. ඒ උපාධාන රහිතභාවේ නිසා. යාට නව සංඥානා සංඥායතනවත් පැනවෙන්නේි නෑ යා මේ ජීවිතය තුළ දීමම පිරිුවම්බන් මේ ජීත තුළ පිරිණුවම්පාන්නේමින මිබඳු ශ්‍රාවකයක් එතු මේ ජීත පිරිුවම්පාන්නේ නැතුව ශ්‍රෂ් පතක් කරා නවත බවය පැනවෙන්නේ ශ්‍රෂ්ට උපතක්කරා පැනවෙන්නේ ඒ පුද්ගලට උපේක්ෂාවපය උපාන මනි. ම මේ තා වම් කාරනයක් බුදුරජන් පැදිලි කරන බ දසනාව යිති කා ම නිසා ම ක දුරට ති දේ පක ම සිියුම් පහැදිලි කරන්න හදා උත්හ කරනවා ක පදු දේශනාව දි යම් දහ සක්තේ රුන් ගත්ම ්‍රමාණාව ඔබ හැම දෙනාටම මී දේශනාව ම ගැම්බුරු දේශනාවක් ඔබ හැම දෙනාට ජීවිාව බෝධපින